නෙවෙයි වගේ වෙන රටක ඇමති කෙනෙක් වගේ මේ අපි තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ වගේ. ඇත්තටම ඇමතිතුමාලට මේ රටේ බංගකොලොත් වෙන්න මේ රට ඔය මම දන්න විදිහට ඇමතිතුමා මේ හැම රජයකම වගේ හිටියා. ඒතකොට ඇතුලේ ඉන්නකොට කොන්ද කෙලින් කරගෙන මේ රජයවල් වලට මේ වැරදි තීන්දුව తీරන ගන්නකොට අභියෝග කරනවා. හරි මම උත්තර දෙන්නම්. මට ප්‍රශ්නයක් තියෙන ඔබ ලංකාවේ මෙච්චර කාල ජීවත් වුණේ. 2007 ඉදිරිපත් කරපු කෝප් වර්තාව ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහනේ. දන්නවනම් මේවාගේ අහන්නේ නැහනේ. ඒ ප්‍රශ්නේ ඒ ඉදිරිපත් කරපු නිසා තමයි එවකට ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් අපි ඉවත් වුණා. දූෂණයට විරුද්ධව රජයෙන් ඉවත් වෙච්ච කෙනෙක් මම. තේරෙනවද ඒක? ඒක නේද අහගෙන ඉන්න. දැන් මගේ උත්තරය දෙන්නේ. ප්‍රශ්නේ ඉවරයි. එතකොට කුමන ආණ්ඩුවකින් හෝ වැරදි කරා නම් අපි ඒව නිවැරදි කරන්න කටයුතු කරා. වැරදි කරන තැන අපි ඉඳලා නැහැ. මේ රට වැටිච්ච වෙලාවේ අපි කිව්වා විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුව බාර ගන්න කියලා. අපි 53 දෙනෙක්ගේ කණ්ඩායමක් ගිහිල්ලා කිව්වා ආණ්ඩුවෙන් කැඩිච්ච 46ක් ඉන්න විපක්ෂේ ආණ්ඩුව බාර ගන්න කියලා. ගත්තද? ඔබ ද ආණ්ඩුව බාරගත්? අපි බාරගත්තේ අපිට කරන්න පුළුවන් නිසා. අපි පක්ෂ ભેදයක් බැලුවේ නැහැ. ඒ වෙලාවේ මේ ජනාධිපතිතුමත් එක්ක අපි 20 දෙනෙක් එකතු වෙලා අපි කිව්වා අපි මේ වගකීම ගන්නවා. ඉදිරියේදී මැතිවරණ එනකොට ජනතාව තමන්ගේ කැමැත්ත අනුව ඕන කෙනෙක් ඕන ආණ්ඩුව අපත් කරගන්න. අපිට අදාළ අපිට ප්‍රශ්න නැහැ. මේ අතර හොරණ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවිත අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව තරඟ කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධිකරණයේ දැන් තියෙන්නේ. ඒක අධිකරණයේ නිදහස් වන දවසට ඒක ගැන බලමු. දැනට අපි අපේ දේශපාලන කටයුතු කරගෙන යනවා. ඒ කවුරු හරි කිව්වද එහෙම මම දෙනවයි කිව්වයි කියලා. මම කියලා තියෙන්නේ මම ඉදිරිපත් වෙනවා කියලා. පක්ෂයකින් නෙවෙයි අපේ අදාළ සන්ධානයක් අපි තියෙනවා. ඒ සන්ධානය හරහා විශේෂයෙන්ම අපි ස්වාධීන මතයක් දරන කණ්ඩායමක් විදිහට අවිල්ල තමයි ඉදිරිපත් වෙන්නේ.